මේ නව ඉදිකිරීම කොළඹ නෙළුම් කුළුණ ඒ සියලු ශේස්ත්‍ර හරහා නව යුගයක නව පරිවර්තනයක් ඇති කරනවා කියලයි මා විශ්වාස කරන්නේ. අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ තුල මෙම නෙළුම් කුළුණ දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් වැදගත් පියවරක්. මේ තත්වයට මේ ගොඩනැගිල්ල ගෙනීමට වසර 7ක කාලයක් ගත වී තිබෙනවා. මේ ගොඩනැගිල්ල පරිත්‍යාගයක් නෙවෙයි. මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුදල චීනයේ එක්සින් බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබාගත් විශාල ණය මුදලක්. ඒ විශාල ණය මුදල සමග මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ත්‍රිපාක්ෂික ගිවිසුමක් අත්සන් කළා තිබෙනවා. ඒ ත්‍රිපාක්ෂික ගිවිසුමට ශ්‍රී ලංකා රජය එවැනිෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒ වගේම චීන එක්සින් බැංකුව ඒ වගේම චීනයේ සමාගම් දෙකක් අත්සන් කළා තිබෙනවා. මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මේ කුළුණ ඉදිකිරීම සඳහා එකඟ වී තිබෙන මුදල ශ්‍රී ලංකා රජයට කෝටි 1600ක් අපිට ලැබුණේ බිලියන් 12යි. 2017 දී ඉතිරි ගෙවීම් නැවතුණා. ඒ තමයි 2012 දී මේ ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කරන්න ශ්‍රී ලංකා රජය කෝටි 200ක් බිලියන් 2ක් අත්තිකාරමක් වශයෙන් ගෙවලා තිබෙනවා. ඒ ගෙවලා තියෙන්නේ චීනයේ ඇලිට් කියන සමාගමට. 2016 වන විට ඇලිට් සමාගම අතුරුදහන් වුණා. එතකොට මේ ගැන අපි දැනගත්තට පස්සේ මේ ගැන අපි පරීක්ෂණයක් ආරම්භ කළා.